වාලාන මනුස්සානම් ආවාසෝ. ඒ කියන්නේ සීවති කේ නැත්තම් කනත්තට අමනුෂ්‍යෝ කැමති. ඒගොල්ලෝ වගේ ලැබුම් ගන්නවා. ඔය හිස් තැන් වල සොහොම්බින් වල අමනුෂ්‍යෝ ලැබුම් ගන්නවා. ආන් ඒ වගේ තමයි මහණෙනි. දැන් ඔය මේ පෞකාරයට කැමති කට්ටියත් ඉන්නවනේ. ඔබ දැන නැහැ කියලාද? පෞකාරයට කැමති කට්ටිය ඉන්නවා. බලන්නකෝ බලන්නකෝ මේ කේලම් කියන මිනිහට එකතු වෙන්නම කේලම් කියන මිනිහනේ. කේන් තියෙන මිනිහට කේන් තියෙන මිනිහෙක් එකතු වෙලා ඉන්නවනේ. හොරකම් කරන මිනිසුන්ට යාළුව නැද්ද? ඉන්නවනේ. සල්ලාලන්ට යාළුව නැද්ද? ඕන තරම් ඉන්නේ. එතකොට හිතන්නකෝ දැන් ඒ අයට කැමති අය ඉන්නවා. දුෂ්ටකම් කරන මිනිසුන්ට දුෂ්ටකම් කරන අය එකතු වෙලා නැද්ද? එකතු වෙලා ඉන්නවා. පින්වත්නි වැඩි ඕනේ. සමහර ගෙවල් වල නෝනත් ලෝබයි මහත්යත් ලෝබයි කොහෙන් හොයාගත්තද දන්නේ නැහැ. පුදුම ගැළපීමක්. සමහර තැන්වල මේ නෝනත් අයතා විදියට සල්ලි හොයන්නේ මහත්යත් එහෙමයි. හිතා ගන්න බෑ. ඒ දෙන්නම එකට කැමති. ඒ වගේ සමහර ඉන්නවා ගැළපිලා. සමහර ලාට නෝන පැත්තකින් තියන්නකෝ මහත්ය පැත්තකින් තියන්නකෝ. තාත්තයි පුතයි. මිනිස්සු කියනවා අපච්චියා තාත්තට වැඩිය හපං ගහේකට උල් කරන්න ඕනේ නෑනේ කියලා. පුදුම වැඩේ කියන්නේ පෞකාරයට පෞකාරයාම ගිහිල්ලා එකතු වෙනවා. ඒකයි කිව්වේ මේ පෞකාරයන්ට කැමති අය ඉන්නවා කියලා තේරුම් ගන්න. හැබැයි මුළු ලෝකෙම පෞකාරයට කැමති වුණත් ඒ පෞකාරයක් නම් ඒ කරන වැඩ පාප ධර්මයන් නම් තනිවම ඊට එරෙහිව තමන්ගේ ජීවිතය සකස් කරගන්න අපිට බුදුදහම යෝජනා කරනවා.